ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ තීරණය දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වී සිටිනවා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගනු ලැබූ තීරණය පසුගිය සමයේ ගාලු මෝදර පිටියේ ක්‍රියාත්මක වූ ජන අරගලයට පහර දීමටගත් තීරණයට හා සමාන බව ආරක්ෂක රාජ්‍ය මාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා. එළඹෙන ජනාධිපතිවරණය සඳහා නව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේද නැත්නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන්නේද යන සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී රැස් වුණා. එහිදී පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව සම්මත වූ අතර එම තීරණයට එරෙහිව ක්‍රියා කරන සාමාජිකයින්ට එරෙහිව විනය තීරණ ගැනීමේ යෝජනාවක්ද සම්මත කරගනු ලැබුවා. නමුත් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරු පිරිසක් ඊයේ රාත්‍රියේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණේ කොළඹ එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලයේදී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරු 75 දෙනෙකුට ආසන්න පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වී සිටි අතර ඔවුන් කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවයි. අපි පැහැදිලිවම පක්ෂයේ දේශපාලන මණ්ඩලෙත් පැවසුවා පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ මතේ නියෝජනය වෙන්නේ නැහැ. ඒ වගේම පාක්ෂිකයන්ගේ මතේ නියෝජනය වෙන්නේත් නැහැ. ඒ අනුව පක්ෂය වෙනත් විකල්ප තීන්දුවක් මේ වෙලාවේ රැගෙන තිබෙන නිසා තීන්දුවකට නිගමනයට පැමිණලා තිබෙන නිසා අපි දන්නේ නැහැ පක්ෂයේ අපේක්ෂකයා කවුද කියන එක. මොකද අපි උත්සාහ කරනවා ඉදිරියටත් පක්ෂයේ සහයෝගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන් ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න. පක්ෂයේ ඉතාමත්ම සුළු පිරිසක් පක්ෂයේ අනන්‍යතාවය රැක ගැනීම කියන මුවාවෙන් විශේෂයෙන්ම පක්ෂයේ විශාල පරාජයක් වෙනුවෙන් මෙහෙවනවා අපිට පේනවා. කෙසේ නමුත් අපි තීන්දු කරේ ජනාධිපතිතුමා වෙනුවෙන් ඉදිරියටත් සහයෝගය ලබා දෙන්න. මල ලේකම්තුමා කියනවා මේ පක්ෂයෙන් පිට කාට හරි උදව් කරොත් විනය කියලා වර්ග කරනවා. ඉතින් ඒක නීතියක් නේ. පක්ෂයක් ඇතුළේ ඉන්න කෙනෙකුට වෙනත් පක්ෂයක කෙනෙකුට උදව් කරන්න බෑ. එහෙම වුණොත් එයා පක්ෂයෙන් ඉවත් කරන්න. ඒ කියන්නේ දැන් පොහොට්ටුවත් එක්ක ගමන යන එක අදින් නැවතුණා. නෑ එහෙම එකක් නෑ. අපි පොහොට්ටුවේ අපි හැබැයි ජනාධිපති අපේක්ෂකයා හැටියට හිතන්නේ හොඳම අපේක්ෂකයා අපට රනිල් කතාන්. අගමැතිතුමා පොහොට්ටුවේ ඇමතිවරුන්ගෙන් මේ සියලු දෙනාම වගේ ජනාධිපතිතුමාට ඉන්නේ. රාජ්‍ය ඇමතිවරුන්ගෙන් 4-5 දෙනෙක් ඇරෙන අනිත් සියලු දෙනා ඉන්නේ ජනාධිපතිතුමාට. මන්ත්‍රීවරුන්ගෙම 90%ක් ඉන්නේ ජනාධිපතිතුමාට. මොකද මේ මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ අපිට පැහැදිලි කරලා කියන්න මොකද්ද උනේද? තීරණයක් ගත්තොත් ඒ තීරණය එක හෙලාම ඉන්නවා. තීරණ කියන්නේ මහින්ද මහත්තයත් එක්ක පිරිසක වෙලා අයින් වුණාද? ඔක්කොම ඉවරයිද රනිල් මහත්තයත් එක්කද යන්නේ? කායික පිරිසක වෙන්න දෙයක් නැහැ. කවුරුත් මේ රට බේරගන්න එකතු වෙන්නේ. ඔව්. දැන් පොහොට් ඉනම් මේ වෙනත් කෙනෙකුට සහාය දෙන්න පුළුවන්ද? මොකද බැරි? බැහැයි කියලා දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහ තුමාට සහාය දුන්නා අපි පොහොට් ඉඳන්නේ. ඉතින් දැන් බැරි. ඒක ඉස්සරහට ඉතිහාසෙ පුළුවන් වර්තමානෙ පුළුවන් අනාගතෙත් පුළුවන්. අපි ජනාධිපතිතුමාට වැඩ කරනවා. ඒ කියන්නේ පොහොට්ටුවේ දේශපාලන ඉවරයි. ඉවරයි වගේ. පොහොට්ටුවේ මල තියෙන්නේ මෙතන නැට්ට විතරයි ඉතුරුලා තියෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලය එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන SM චන්ද්‍රසේන මහතාගේ අනුරාධපුර නිවසේදී රැස් වුණා. එහිදී එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දිය යුතු බවට වන යෝජනාවට බහුතර පිරිසක් එකඟතාවය පළ කළ අතර පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අනුමැතිය පළ කළේ දෙදෙනෙකු පමණයි. අපි සහයෝගය දෙනවා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය මාත්‍යවරුන් දෙදෙනෙකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ෂෙහාන් සේමසිංහ අද පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමන්ගේ පාක්ෂිකයාගේ මතයට විරුද්ධ තීන්දුවක් අරගෙන තිනවා කිහිප දෙනෙක්ගේ අවශ්‍යතාවය මත. පැහැදිලිවම පෞද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අරගෙන තියෙන තීන්දුව. පොදු ජන පෙරමුණේ අද ඔය ඉන්න සුළු පිරිස ගත්ත තීන්දුව නිසා තමයි අපේ රට විශාල අර්බුදයකට ගියේ. මට හිතා ගන්න බෑ 2022 අර්බුදයට රට ගමන් කරා
කරද්දී හොඳ වෙච්ච රනිල් වික්‍රමසිංහ 2024 මැතිවරණයට පොදු ජන පෙරමුණට හොඳ නැති වෙන්නේ කොහොමද කියන එක. අපි දැක්කා මේ රටේ ආර්ථික ගොඩනැගීමත් එක්ක පොදු ජන පෙරමුණේ සීමිත පිරිසකට ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඔවුන්ට නැවත බල කෑදරකමක් ඇති වුණා. පොදු ජන පෙරමුණ කියන මල්මාලාව සකස් කරද්දී අපි හැමෝම මේ මල්මාලාවට මල් ඇමිනුවා. මම විශ්වාස කරනවා අදට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පක්ෂය ගත්ත මේ වැරදි තීන්දුව නිවැරදි කරන්න කටයුතු කරානි. පොදු ජන පෙරමුණේ හැටියට දැනට පාර්ලිමේන්තුව තුළ ඉන්න සාතිශය බහුතරය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙත සහයෝගය පළ කරනවා. ඒකේ කිසිම සැකයක් අපිට නැහැ. අනික පක්ෂයේ මහලේකම්තුමා කියනවා ඒ ගත්ත තීන්දුවට විරුද්ධව යම් මන්ත්‍රීවරයෙක් කණ්ඩායමක් කටයුතු කරනවා නම් ඒ අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. හැබැයි මම අහන්න කැමතියි මීට මාස 5කට 6කට කලින් සමගි ජන බලවේගයට ප්‍රසිද්ධිය එකතු වෙච්ච මන්ත්‍රීවරු හිටියා. ඒ මන්ත්‍රීවරුන්ට එකපිළිවෙතකුත් රට දිනවන රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන්ට තව පිළිවෙතකුත් අනුගමනය කරන්න මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය සාගර කාර්යවසම් ලේකම්තුමා ඇතුළු මේ සීමිත පිරිසට? මේ තීන්දුව වෙනුවෙන් පෙනී හිටපු සියලු දෙනාටම පොදු ජන පෙරමුණේ විනාශයට වග කියන්න වෙනවා. ඊයේ දිනේ දේශපාලන මණ්ඩලය නාට්‍යයක් මෙම තීන්දුව දේශපාලන මණ්ඩලයට ප්‍රථම නිවස ඇතුලේ ගත්තු තීන්දුවක්. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මෙම තීන්දුව ගන්න ප්‍රථම එතුමත් එක්ක සාකච්ඡා කරා. එතුමා අපේ කණ්ඩායමට කිව්වා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් නැති බව. ඊයේ දිනේදී දේශපාලන මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරු 100ක් පමණ ඉන්න පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය තිබුණේ මන්ත්‍රීවරු 18 දෙනෙක් පමණයි. පළාත් සභා මන්ත්‍රීවරු 100කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරනවා. පළාත් සභා මන්ත්‍රීවරු හිටියේ 5 දෙනයි. පළාත් පාලන ආයතන ප්‍රධානීන් 300ක් පමණ නියෝජනය කරනවා. හැබැයි එතන හිටියේ 5 දෙනයි. ඒ වගේම හිටපු අනිත් අය පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. ඒ අය කවුද කියලා අපි දන්නේ නැහැ. අපි හඳුනන්නේ නැහැ. ඒ අය කොහොම එතනට ආවද කියන එක අපිට ප්‍රශ්නයක් ගැටලුවක්. 2022 මැයි 9 වෙනිදා කොළඹට සෙනඟ ගෙනල්ලා අරගලයට ගහන්න ගත්තු තීන්දුව හා සමානයි ඊයේ ගත්තු තීන්දුව. එම තීන්දුව ගන්නේ මහ පොළොව පිළිබඳව අවබෝධයක්, දැනුමක්, සංවේදීත්වයක් නොමැතිව. ඒ වගේම එම තීන්දුව පුද්ගලික ආත්මාර්ථකාමී ව්‍යසනකාරී තීන්දුවක් විදිහට අපි කල්පනා කරනවා. මැයි 9 වෙනිදා මේ ආකාරයේම තීන්දුවක් 2022 ගත්තා. අපේ පාක්ෂිකයෝට ගහලා රෙදි ගලවලා බේරේ වේ ඔබන තත්වයට පත් වුණා. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විකල්පයේ විදියට හිටිය රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා. දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තර්කය තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නොගැලපෙන බව. මේ නොගැලපීම තේරුම් ගන්න අවුරුදු දෙකක් වැඩි කාලයක් යාම පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒ වෙලාවේ ගැළපුණු දැන් නොගැලපෙන හඳහන මොකක්ද කියලා අපි ප්‍රශ්න කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රටට ප්‍රථම, පාක්ෂිකයාට ප්‍රථම පුද්ගලික න්‍යාය පත්‍රයකට තීන්දුව තීරණ ගැනීම පිළිබඳව අපේ කනගාටුව අපි නැවත නැවත ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලය පැවති සාකච්ඡාවකින් අනතුරුව පක්ෂයේ ජාතික සංවිධායක නමල් රාජපක්ෂ මහතා උද්ගත වෙති තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා. දැන් ඔය ගියා කියන අය අපේ ගෙදරත් ඇවිල්ලා ගියේ. අය රැත් ආවා. තව සමහරව අද උදේත් හම්බුණා. පක්ෂය ශක්තිමත් කරමින් අපේ මතවාදයේ ජයග්‍රහණය කරවන්න අපි කටයුතු කළ යුතුයි. පුද්ගලයෝ ජයග්‍රහණය කිරීමට වඩා මේක ජනතාව ජාතික වශයෙන් නායකයෙක් තෝරගන්න මැතිවරණයක් මිසක් මනාප කේන්ද්‍ර කරගෙන තීන්දුව තීරණ ගන්න මැතිවරණයක් නෙවෙයි. අපි සියලු දෙනාගේම ආදරෙන් ඉල්ලන්නේ අපි නියෝජනය කරපු දේශපාලන කඳවුර අපි ආරක්ෂා කරමු. බහුතරයක් මගේ හොඳම යාළුවෝ ටිකනේ. 2010 පාර්ලිමේන්තුව ඇවිල්ලා මාත් එක්ක වෙඩි කාලා හිරේ ගිහිල්ලා ගුටි කාපු අය. දැන් දිලුම් මමුඩුගම අමාත්‍යවරයා තියෙනවා මේ නැට්ට තියෙන්නේ මෙහි පොට්ටෝ තියෙන්නේ ඒගොල්ලන්ගේ අතේ කියලා ඇත්තද? නැට්ට කායගාවද පොට්ටෝ කායගාවද කියන ප්‍රශ්නේ තීන්දුව කරන්න ඕනේ ජනතාව. මේ සිදුවීමත් එක්ක යම් කිසි තේර විනය ක්‍රියාමාර්ග වලට යමේ බලාපොරොත්තුවක් තියෙනවද? ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමු. අපි පැහැදිලිවම ජනාධිපති වර්ණයට නොමිනේෂන් දුන්නොත් අපේ මන්ත්‍රීවරයෙක් ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි නෙවෙයි ආණ්ඩුව බෙදුවේ. බස් ස්ටෑන්ඩ් වල ජනාධිපති අපේක්ෂකවරු යෝජනා කරපු අය තමයි මේ ආණ්ඩුව කැඩෙතෙන්ට වැඩ කරේ. මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති අමතුරු පිරිසක් අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට නවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.